කලාව කියන්නේ අපි හැමෝ මාස දෙයක් මනෝවිද්‍යාඥෝ නම් කියන්නේ සෑම පුද්ගලයකුටම උපතින්ම කුමන හෝ කලා හැකියාවක් පිහිටලා තියෙනවා කියලා. කලාව අද ඊයේ පටන් ගත්ත දෙයක් නෙවෙයි. බොහෝ කාලයක් තිස්සේ මානවයා පරිණාමය වුණා කියලා ඔයාලා දන්නවනේ. ඊට පස්සේ මානවයා ශිෂ්ටාචාර ගතවීමත් සමග තමයි කලාව ආරම්භ වෙලා තියෙන්නේ. නමුත් මේ අවධියේ කලාව අපි අද දකින දියුණු මට්ටමක තිබුණේ නැහැ. ඉතාම ප්‍රාථමික මට්ටමක තමයි පැවතුනේ. වසර ලක්ෂ ගණනක් තිස්සේ සිදුවෙච්ච මානව පරිණාමයත් එක්ක තමයි කලාව ටිකෙන් ටික දියුණු වෙලා අද අපි දකින චිත්‍ර, මූර්ති, නාට්‍ය, සංගීතය, නැටුම්, සාහිත්‍ය වගේ අංග වර්ධනය වෙලා තියෙන්නේ. ඔබ දන්නවනේ අපේ ආදි මුතුන් මිත්තන් මීට අවුරුදු දසදහස් ගණනකට කලින් ජීවත් වුණේ වනාන්තරවල ගල් ගුහාවලනේ. ඒ කාලේ තමන් කැලේදී දැකපු දේවල්, අඟුරු, සත්තුන්ගේ ලේ වගේ දේවල් වලින් ගල් ගුහාවේ බිත්තිවල රූප විදියට ඇඳලා තියෙනවා. අන්න එහෙම ඊටාම ප්‍රාථමික විදියට ආරම්භ වුණු කලාව මානවයා විධිමත් ලෙස ශිෂ්ටාචාර ගතවීමත් සමගම දියුණු කලා නිර්මාණ බිහි වෙන්න පටන් ගත්තා. දැනුම් යාත්‍රාව අපි අද කතා කරනවා මෙතෙක් හඳුනාගෙන තියෙන ලෝකයේ පැරණිතම කලා නිර්මාණ 10ක් පිළිබඳව. මේවා කාබන් 14 වගේ කාලය නිර්ණය කිරීමේ දියුණු විද්‍යාත්මක පරීක්ෂණවලට ලක් කරලා තමයි ආසන්න වශයෙන් මේවා කොච්චර පරණද කියලා හොයාගෙන තියෙන්නේ. එහෙනම් අපි බලමු මේ කලා නිර්මාණ 10 මොකක්ද කියලා. අංක 10. ඇල්ටමීරා ගුහා සිතුවම්. ඇල්ටමීරා ගුහා සිතුවම් ඇඳලා තියෙන්නේ ඉස්පාඤ්ඤයේ කැන්ට්‍රබියා ප්‍රාන්තයේ පිහිටි විශාල ගල් ගුහාවක. 1879 දී ඉස්පාඤ්ඤ පුරාවිද්‍යාඥයෙකු වෙච්ච මර්සෙලිනෝ සාන්ස් ඩී සවුතුඕලා සහ ඔහුගේ දියණිය වූ මාරියා තම නිවස අසල ප්‍රදේශයේ ගවේෂණය කිරීමට පටන් ගත්තා. තාතයි දුවයි දෙන්නම එකතු වෙලා නිවසට යාබදව තිබුණු ගල් ගුහා ගවේෂණය කරන්න පටන් ගත්තෙත් මේ වෙලාවේදී. එක්වරම මාරියා විසින් භීතියටත් කුතුහලයටත් විස්මයටත් පත්වන්නට සමත් වන දෙයක් දැකලා තියෙනවා. ගල් ගුහාවේ බිත්තිවල ඇඳපු සිය ගණනක් සත්ව රූප ඇය දැකලා විස්මයට පත් වෙලා ඒ පිළිබඳ තාත්තට කියලා තියෙනවා. තාත්තා එතනට ආවට පස්සේ ඔහුට තේරෙනවා තමන්ගේ දුව හොයාගෙන තියෙන්නේ මිල කළ නොහැකි පුරාවිද්‍යාත්මක සම්පතක් කියලා. පස්සේ මේ තාත්තයි දුවයි දෙන්න ඉතිහාස ගත වෙනවා ඇල්ටමීරා ගුහා චිත්‍ර පළමු වරට ලෝකයට සොයාගත්ත දෙන්න විදිහට. පස්සේ කරපු පුරාවිද්‍යාත්මක පරීක්ෂණ වලින් හෙළිවෙනවා මේ සිතුවම් වසර 14,000කට පෙර ජීවත් වුණ ප්‍රාග්ඓතිහාසික මානවයන් විසින් තමන් එදිනෙදා දැක්ක දේවල් තමයි මේ ඇඳලා තියෙන්නේ කියලා. ඇල්ටමීරා ගුහා සිතුවම් වල තියෙන ප්‍රධාන ලක්ෂණය තමයි අවුරුදු 14,000ක් තරම් ඈත අතීතයේ හිටපු ප්‍රාථමික මට්ටමක ප්‍රාග් මානවයන් විසින් මේව ඇඳත් මේවා ඉතාම ස්වභාවික විදියට ඇඳලා තිබීම. ඔබට මේ සත්ව රූප දිහා දැක්කම පේනවා ඒවා කොච්චර ස්වභාවිකව ඇඳලා තියෙනවද කියලා. ඔවුන් ඇඳලා තියෙන්නේ බයිසන් ගවයන්, මුවන්, වල්ලූරන්, අශ්වයන්, ගුරුකයන්, වල් ගවයන්, පක්ෂීන් වගේ සත්තුන්ගේ රූප. තවත් සුවිශේෂී සිතුවම් වගේක් මේ ගුහාවේ තියෙනවා. ඒවා තමයි අත්සලකුණු සිතුවම්. ගල් මතට අත් තියලා සාදාගත් වර්ණ උණබටයක් වගේ දියකින් පිඹල මේ සිතුවම් නිර්මාණය කරලා තියෙනවා. පුරාවිද්‍යාඥයෝ නම් කියන්නේ එදා ජීවත් වුණු ප්‍රාග්මානවයෝ කැලේදී දැක්ක සහ අනුභවයට මරපු සත්තු මේ විදිහට අඟුරු, සත්තුන්ගේ ලේ, ශාකසාර වගේ මාධ්‍ය යොදාගෙන ගල් ගුහාවල ඇඳලා තිනවා කියලා. අංක 9. ලැස්කෝ ගුහා සිතුවම්. ලැස්කෝ ගුහා සිතුවම් තියෙන්නේ ප්‍රංශයේ මොන්ටිග්නෙක් කියන ගම්මානයේ පිහිටි ගල් ගුහාවක. 1940 වසරේ සැප්තැම්බර් 12 වෙනි දින මේ මොන්ටිග්නෙක් ගම්මානයේ ජීවත් වෙච්ච ළමයි 4 දෙනෙක් මේ ගමට යාබදව පිහිටි ලැස්කෝ ප්‍රදේශයේ විනෝදයට වගේ සවාරියක් ගිහිල්ලා තිනවා. මේ සවාරියට මේ කට්ටිය සුරතලියට ඇති කරපු බල්ලත් එක්ක යන්න අමතක කරලා නැහැ. ඉතින් මේ ළමයි 4 දෙනත් සුරතලියට ඇති කරපු බල්ලත් කැලෑබද ප්‍රදේශයක් කරහා ගමන් කරද්දී එකපාරටම මේ බල්ල ගුහාවකට දුවලා ගිහිල්ලා තිනවා. බල්ල හොයාගෙන මේ ළමයි 4 දෙනත් ගුහාවට රිංගලා තිනවා. අන්තිමට මේ කට්ටිය ගිහින් තියෙන්නේ අති විශාල ගල් ලෙනකට. බල්ලත් ඒ ලෙන ඇතුළේ ඉද්දි මේ කට්ටියට හම්බුණා. ඒ වුණාට මේ ළමයි තමන්ගේ අතේ තිබුණු ආලෝක පන්දම් ගල් බිත්තිවලට ඇල්ලුවාම පුදුමයෙන් පුදුමයට පත් වෙන දෙයක් දැකලා තිනවා. මේ ළමයින් තමන් මේ දකින්නේ මොකද්ද කියලා හිතාගන්නවත් බැරි තරමට පුදුමයට පත් වෙලා තමයි ඉඳලා තියෙන්නේ. අන්තිමේදී මේ කට්ටියට තේරුම් යනවා මේ ගල් බිත්තිවල තියෙන්නේ මේ ගුහාවේ කවදාහරි ජීවත් වෙච්ච කවුරු හරි පිරිසක් ඇඳපු සිය ගණනක සිතුවම් කියලා. මේ ළමයි තමන් දැක්ක දේ පන්ති භාර ගුරුතුමාට කියලා තියෙනවා. පස්සේ මේ ළමයින් එක්ක නැවත මේ ගුරුතුමා ලෙනට ඇවිල්ලා බලනවා මේ ළමයි කියන්නේ ඇත්තද කියලා. ලෙනට ආපු ගුරුතුමා ඒ සිතුවම් දිහා බලලා පුදුමයට පත් වෙලා ඔහු මේ ගැන ප්‍රංශයේ හිටපු කීර්තිමත් ඉතිහාසඥයෙකු වෙච්ච හෙන්රි බ්‍රේයිල්ට කියනවා. ඊට පස්සේ තමයි ලැස්කෝ සිතුවම් පිළිබඳ පුරාවිද්‍යාත්මක පරීක්ෂණ ආරම්භ වෙන්නේ. ඒ අනුව කරපු පුරාවිද්‍යාත්මක පරීක්ෂණ වලින් හෙළිවෙනවා මේ ගුහාවේ තියෙන සිතුවම් අවුරුදු 14,000කට කලින් ජීවත් වෙච්ච, ඒ කියන්නේ පැලියොලිතික් යුගයට අයත් ප්‍රාග් මානවයන් විසින් ඇඳපු සිතුවම් කියලා. ඉතින් බලන්න
ගල්ගුහාාවට ගියපු බලුයාලුව හොයාගන්න ගීමේ ළමයින් හතර දෙනාට අන්තිමට හම්බෙන්නේ අවුරුදු 17,000ක් පැරිණි කලා නිර්මාණයක්. මේ ප්‍රදේශයේ ගවේෂණ පුළුල් කළාට පස්සේ තවත් ලෙන් ගණනාවක් හම්බෙනවා. 1500කට අධික සිතුවම් සහ විවිධාකාර සංකේත සංඛ්‍යාවක් මේ ලෙන්වලින් හමු වෙනවා. ලැස්කෝ ගුහාවලත් තියෙන්නේ ඇල්ටමීරාවල වගේ තියෙන සිතුවම්. ලැස්කෝ ගුහාවල බහුලව සිතුවම් කරලා තියෙන්නේ අශ්වයන්, බයිසන් ගවයන්, මුවන්, ගෝනුන්, රයිනෝසිරස්, කුරුල්ලන් වගේ සත්තුන්ගේ රූප. ඒ වගේම හඳුනාගන්න අමාරු සංකේත වගේ රූපත් ගොඩක් ඇඳලා තියෙනවා. තව ගල්බිත්තියට අත්තියලා හදාගත්ත වර්ණ බටයක් වගේ දෙයකින් පිබල නිර්මාණය කරපු සිතුවම් ලැස්කෝවලත් දකින්න පුළුවන්. මේ සිතුවම් ලී පලංචි ගහලා ඒව උඩ නැගලා තමයි සිතුවම් කරලා තියෙන්නේ. ලී පලංචි ගල්බිත්තියට සවිකරපු විවරත් අදටත් දැක්ගන්න පුළුවන්. පුරාවිද්‍යාඥයෝ නම් කියන්නේ අඟුරු, සත්තුන්ගේ ලේ, ගල්කුඩු, ශාකසාර වගේ මාධ්‍ය යොදාගෙන මේවා සිතුවම් කරන්න අවශ්‍ය වර්ණ හදාගෙන තියෙනවා කියලා. අංක 8. බ්‍රෙඩ් ෂෝව් පාෂාණ සිතුවම්. බ්‍රෙඩ් ෂෝව් පාෂාණ සිතුවම් පිහිටලා තියෙන්නේ බටහිර ඕස්ට්‍රේලියාවේ කිම්බර්ලි ප්‍රදේශයේ. මේ සිතුවම් වලට ගියොන් ගියොන් සිතුවම් කියලාත් කියනවා. එහෙම කියන්නේ මේ කිම්බර්ලි කලාපයේ අතීතයේ ජීවත් වෙච්ච ආදිවාසී කණ්ඩායමක් හින්දා. ඔවුන් විශේෂ පාෂාණ වර්ගයක තමයි සිතුවම් ඇඳලා තියෙන්නේ. මේ හින්දා මේ පාෂාණ සිතුවම් කලාව හඳුන්වන නම තමයි ගියොන් ගියොන් කියලා කියන්නේ. නමුත් මේවට බ්‍රෙඩ් ෂෝව් සිතුවම් කියලා කියන්නත් හේතුවක් තියෙනවා. 1891 බටහිර ඕස්ට්‍රේලියාවේ කිම්බර්ලි ප්‍රදේශයේ මේ අමුතු පාෂාණ සිතුවම් කලාව පිළිබඳව ගවේෂණය කරලා පළමුවරට ලේඛන ගත කළේ ජෝසප් බ්‍රෙඩ් ෂෝව් කියන පුද්ගලයා. ඒ හින්දා ඔහුගේ නමින් මේවා බ්‍රෙඩ් ෂෝව් පාෂාණ සිතුවම් කියලත් කියනවා. රේඩියෝ කාබන් පරීක්ෂණයට අනුව මේ සිතුවම් වසර 17,300ත් වසර 20,000ත් අතර කාලයේ මේ ප්‍රදේශයේ සිටි ප්‍රාග්මානෝ වර්ගයක් විසින් නිර්මාණය කළා කියලා හෙළිවෙනවා. රතු, කළු, සුදු, දුබුරු වගේ පාටවලින් තමයි මේව ඇඳලා තියෙන්නේ. මිනිස්සුන්ගේ රූප, කැන්ගරුවන්, කුරුල්ලන්, මාළුන් වගේ සත්තුන්ගේ රූප. ඒ වගේම හඳුනගන්න අමාරු අද්භූත රූපත් මේගොල්ලෝ ඇඳලා තියෙනවා. සමහරු කියනවා විවිධ උත්සව අවස්ථා, සත්තු දඩයම් කරනවා වගේ අවස්ථා මේ රූපවලින් නිරූපණය වෙනවා කියලා. අංක 7. ඇපොලෝ 11 ගල්ගුහාවෙන් හමුණු නිර්මාණ. ඇපොලෝ 11 කියන්නේ නිරිතදිග නැමීබියාවේ හුන්ස් කියන කඳුකරයේ තියෙන ගල්ගුහාවක්. මේ ගල්ගුහාවේ තිබිලා පුරාවිද්‍යාඥයන්ට හම්බෙනව අපූරු ගල්පූරු කිහිපයක්. මේ ගල්පූරු හොයාගන්නේ 1969 දී. ඉතින් ඒ අවුරුද්දෙම තමයි ඇමරිකාව විසින් ඇපොලෝ 11 කියලා යානයක් මගින් සදමතට ගොඩ බාන්න මෙහෙයුමක් දියත් කරන්නේ. ඒ අනුව තමයි පුරාවිද්‍යාඥයෝ විසින් තමන් නැමීබියාවේ අලුතින් හොයාගත්ත ගල්ගුහාවටත් ඒ ලෝක ප්‍රසිද්ධ සඳගමන සිහිවෙන්න කියලා ඇපොලෝ 11 ගල්ගුහාව කියලා නම තියන්නේ. ඇපොලෝ 11 ගල්ගුහාවෙන් හම්බුණු ගල්පූරෝල ඇඳලා තියෙන්නේ සිව්පා සතෙක්ගේ රූප. මේවා අඟුරු වගේ දෙයකින් ඇඳලා තියෙනවා කියලා තමයි කියන්නේ. කොහොම නමුත් රේඩියෝ කාබන් වගේ දියුණු පරීක්ෂණ වලින් හෙළිවෙලා තියෙනවා මේ සත්ත්ව රූප ඇඳලා තියෙන්නේ අවුරුදු 25,500කට විතර කලින් කියලා. ඒ කියන්නේ අප්‍රිකාවේ වාසය කරපු ශිලා යුගයට අයිති ප්‍රාග්ඓතිහාසික මානවයන් විසින් තමයි මේව ඇඳලා තියෙනවා කියලා පුරාවිද්‍යාඥයෝ විශ්වාස කරන්නේ. අංක 6. විලන්ඩෝෆ්හි වීනස් ප්‍රතිමාව. විලන්ඩෝෆ්හි වීනස් ප්‍රතිමාව ඔස්ට්‍රියාවේ විලන්ඩෝෆ් කියන කුඩා ගමේ 1908 දී කරපු කැණීමකින් තමයි හම්බෙලා තියෙන්නේ. වර්තමානයේ විලන්ඩෝෆ් ගමේ ඒ පිළිමය හොයාගත්ත තැන සිහිවෙන්න ස්මාරකයක් හදලා තියෙනවා. මේ පිළිමය සෙන්ටිමීටර 11ක් විතර උස පොඩි පිළිමයක්. ඔබට පේනවා ඇති මේ පිළිමේ නිරූපණය වෙන්නේ තරබාරු කාන්තා රූපයක්. ඒ වුණාට මේ පිළිමෙන් හරියටම නිරූපණය වෙන්නේ කාගේ චරිතයද කියලා තවම හොයාගන්න බැරි වෙලා තියෙනවා. ගොඩක් අය කියන්නේ මේක ශාස්ත්‍රීයත්වයේ හෝ මොකක් හරි ආගමික සංකල්පයක් වෙනුවෙන් නිර්මාණය කරපු දෙයක් කියලා. කොහොම නමුත් කරපු විද්‍යාත්මක පරීක්ෂණ වලින් හෙළිවෙලා තියෙනවා මේ පිළිමේ අවුරුදු 28,000-30,000 තරම් ඈත අතීතයේ නිර්මාණය කරපු එකක් කියලා. මේ පිළිමේ කාලය සම්බන්ධව විවිධ මත තියෙනවා. සමහර පුරාවිද්‍යාඥයෝ කියනවා මේ පිළිමේ අදින් වසර 30,000කට විතර කලින්, ඒ කියන්නේ පැලියොලිතික යුගයේදී නිර්මාණය කරපු එකක් කියලා. අංක 5. චව්වෙට් ගුහා සිතුවම්. මේ සිතුවම් තියෙන්නේ දකුණු දිග ප්‍රංශයේ ආඩෙච් කියන නිම්නේ. 1994 දෙසැම්බර් මාසයේදී විනෝදයට වගේ ගුහා ගවේෂණය කරන තිදෙනෙකුණ ජින්මේරි චව්වෙට්, එලියට් බ්‍රූනෙල් සහ ක්‍රිස්ටියන් හිලය කියන තුන්දෙනා දකුණු ප්‍රංශයේ ආඩෙච් නිම්නේ පිහිටි හුණුගල් සහිත කඳුහා ගුහා විනෝදයට වගේ ගවේෂණය කරන්න පටන් අරන් තියෙනවා. මේ කට්ටිය ගුහාවලට යන අලුත් පාරවල් හොයාගෙන යනකොට තමයි විශාල ගල් ගුහාවක් හම්බෙන්නේ. මේ ගල් ගුහාවේ බිත්තිවලට තමන්ගේ අතේ තිබුණු විදුලි පන්දන් ඇල්ලුවට පස්සේ තමයි මේ කට්ටිය පුදුමයට පත් වෙන්නේ. අන්න එහෙම තමයි ප්‍රාග්ඓතිහාසික කලා නිදානයක් වෙච්ච චව්වෙට් ගුහා සිතුවම් ලෝකයේ පළවෙනි පාරට හොයාගත්තේ. ඉතින් මේ තුන්දෙනාගෙන්
පළවෙනියට මේ ගුහාව හොයාගෙන ගිය කෙනාගේ නමින් ඒ කියන්නේ ජින් මේරි චව්වෙට්ගේ නමින් මේ ගුහාව නම් කරනවා. චව්වෙට් ගුහාවේ ගල්බිත්තිවල ඇඳලා තියෙන්නේ අශ්වයන්, බයිසන් ගවයන්, මුවන්, ගෝනුන්, බකමූණන්, තිත්මුවන්, රයිනෝසිරස්, සිංහයන්, කොටියන්, වලසුන් වගේ කැලෑ සත්තුන්ගේ රූප හඳුරගන්න බැරි තරමට විනාශ වෙලාගේ සිතුවම් විශාල ප්‍රමාණයක්ද මේ ගුහාවෙන් දකින්න පුළුවන්. බයිසන් ගවයෙක් සමග සිටින කාන්තාවක් වගේ කියන්න පුළුවන් විශේෂ සිතුවමක්ද මේ ගුහාවේ තියෙනවා. ඒ වගේම ඇල්ටමීරාවල තිබ්බ වගේ අත් ගල්බිත්තිර තියලා හදාගත්ත වර්ණ බටයක් වගේ දෙයකින් පිඹල කරපු සිතුවම්ද චව්වට් ගුහාවෙත් දකින්න පුළුවන්. මේ ගුහාවේ සිතුවම්වල සිදු කරපු රේඩියෝ කාබන් පරීක්ෂණ 30කින් ආසන්න කාල කිහිපයක ප්‍රතිඵල ඇවිල්ලා තියෙනවා. ඒවයින් හෙළිවලා තියෙන්නේ මේ ගුහාවේ සිතුවම් ඇදලා තියෙන්නේ අවුරුදු 30,000කට විතර කලින් හිටපු ප්‍රාග්ඓතිහාසික මානවයන් විශේෂයක් කියලා. අංක 4. බිම්බෙට්කා ගුහා සිතුවම්. බිම්බෙට්කා ගුහා සිතුවම් පිහිටලා තියෙන්නේ ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශයේ. මේ ප්‍රදේශයේ තියෙනම දෙවන්ත ගල් ගුහා. 1957 දී ආචාර්ය විෂ්ණු වකන්කාර මහතා විසින් තමයි මේ ගල් ගුහාවල සිතුවම් කලාවක් තියෙනවා කියලා ඉස්සෙල්ලාම හොයාගෙන තියෙන්නේ. සත්තුන්ගේ ලේ සහ විවිධ ශාකසාර වලින් හදපු රතු සුදු වගේ වර්ණ වලින් තමයි මේ සිතුවම් ඇඳලා තියෙන්නේ. එහෙම හදාගත්ත වර්ණ වලින් මිනිස්සු විසින් දඩයම් කරන අවස්ථා, ආයුධ අතේ තියාගෙන ඉන්න රූප, ඒ වගේම නැටුම්, සංගීත භාණ්ඩ වාදනය කරනවා වගේ රූප ගලේ බිත්තිවල ඇඳලා තියෙනවා. තව අලි, මුවෝ, අශ්වයෝ, හරක්, කුරුල්ලෝ වගේ සත්තුන්ගේ රූපත් ඇඳලා තියෙනවා. හඳුරගන්න බැරි තරමේ අද්භූත රූපත් මේගොල්ලෝ මේ ගල් ගුහාවල ඇඳලා තියෙනවා. ඉතින් මේ සිතුවම් වල කරපු පරීක්ෂණ වලින් හෙළිවිලා තියෙනවා බිම්බෙට්කා සිතුවම් අවුරුදු 30,000ක් විතර පරණයි කියලා. ඒ කියන්නේ මේවා මෙසෝලිතික යුගයට අයිති ප්‍රාග්මානවයන් විසින් තමයි ඇඳලා තියෙනවා කියලා විශ්වාස කරන්නේ. අංක 3. ලයන් මෑන් හෙවත් සිංහ මිනිසා මූර්තිය. නිරිතදිග ජර්මනියේ හොලන්ස්ටයින් ස්ටැඩල් කියන ගල් ගුහාවේ තිබිලා තමයි 1939 දී කරපු කැණීම් වලදී මේ පිළිමේ හම්බෙලා තියෙන්නේ. මිනිසෙකුගේ සිරුරක් සහ සිංහෙක්ගේ වගේ සතෙක්ගේ මූණක් සහිතව තමයි මේ මූර්තිය හදලා තියෙන්නේ. ඔබ දන්නවද මේ මූර්තිය කොච්චර පරණද කියලා? ඒ වගේම මේක හදලා තියෙන්නේ මොනවයින්ද කියලා ඇහුවොත් ඔබ පුදුම වෙනවා. රේඩියෝ කාබන් පරීක්ෂණයට අනුව හෙළිවලා තිනවා මේ පිළිමේ අවුරුදු 40,000ක් විතර පරණයි කියලා. ඒ වගේම මේක හදලා තියෙන්නේ අදින් වසර 10,000කට විතර කලින් පෘථුවියෙන්ම වඳ වෙලා ගිය මැමත් කියන ඇත් වර්ගයේ ඇතෙකුගේ දලවලි. මේ කලා නිර්මාණයේ දැකපු පුරාවිද්‍යාඥයෝ පුදුම වෙනවා එච්චර ඈත අතීතයේ. ඒ කියන්නේ අවුරුදු 40,000කට විතර කලින් පැලියොලිතික යුගයේදී ඇද්දල වගේ දෙයකින් මේ තරම් අලංකාර නිර්මාණයක් කළේ කොහොමද කියලා. අංක 2. සුලවේසිහි ටෙඩොන්ගේ ගුහා සිතුවම්. මේ ගුහා සිතුවම් තියෙන්නේ ඉන්දුනීසියාවේ සුලවේසි කියන ප්‍රදේශයේ. ඔබ දන්නවද දැනට හඳුනාගෙන තියෙන විදිහට ලෝකයේ පැරණිතම ගුහා සිතුවම හම්බෙලා තියෙන්නේ මේ ගල් ගුහාවෙන්. 2017 දී සහ 2018 දී තමයි ඉන්දුනීසියාවේ සහ ඕස්ට්‍රේලියාවේ පුරාවිද්‍යාඥ කණ්ඩායමක් විසින් මේ ගුහා සිතුවම් සොයාගෙන තියෙන්නේ. මේ ගුහාවේ තිබිලා හම්බෙනවා වල්ලූරෙක්ගේ සිතුවමක්. අන්නේ සිතුවම තමයි මෙතෙක් හඳුනාගෙන තියෙන ලොව පැරණිතම ගුහා සිතුවම විදිහට විශ්වාස කරන්නේ. මේ ගුහාවේ සිතුවම් ගොඩක් විනාශ වෙලා ගිහිල්ලා තියෙන්නේ. අර ඇල්ටමීරාවල වගේ අත්සලකුණු සිතුවම්ද වෙනත් සත්තුන්ගේ සිතුවම්ද මේ ගල් ගුහාවේ දකින්න පුළුවන්. කාබන් පරීක්ෂණයෙන් හෙළිවෙලා තියෙනවා මේ වල්ලූරාගේ සිතුවම අවුරුදු 45,500ක් විතර පරණයි කියලා. ඉතින් මදකට හිතලා බලන්න මේ සිතුවම කොච්චර වටින කලා නිර්මාණයක්ද කියලා. ඉතින් පුරාවිද්‍යාඥයෝ නම් කියන්නේ මේ සිතුවම් නියන්ඩතාල් මානවයා විසින් ඇඳලා තියෙනවා කියලා. මේ ගුහාවේ කරපු පරීක්ෂණ වලින් හෙළිවිලා තියෙනවා අවුරුදු 1,02,000ක විතර ඈත අතීතයේ ඉඳලා මේ ගුහාවේ මානවයන් වාසය කරලා තියෙනවා කියලා. අංක 1. බ්ලොම්බෝස් ගුහාවෙන් සොයාගත් නිර්මාණය. දකුණු අප්‍රිකාවේ වෙරළබඩ ආසන්නයේ තියෙන බ්ලොම්බෝස් ගුහාවේ තිබිලා තමයි මේ අපූරු මෙවලම් කිහිපය හම්බෙලා තියෙන්නේ. දකුණු අප්‍රිකාවේ පුරාවිද්‍යාඥයෙකු වන මහාචාර්ය ක්‍රිස්ටෝපර් හෙන්ෂිල්වුඩ් විසින් මෙහෙවපු කණ්ඩායමක් විසින් තමයි මේ නිර්මාණ හොයාගෙන තියෙන්නේ. ශිලා යුගයට අයිති ගල් මෙවලම් වගේම පාෂාණ කැබැල්ලක් හූරලා කරපු අමුතු නිර්මාණයක් මේ කට්ටියට හොයාගන්න පුළුවන් වෙලා තියෙනවා. ඔබ දන්නවද ඔවුන්ට මේ හම්බෙච්ච නිර්මාණය තමයි දැනට ලෝකයේ හඳුනාගෙන තිබෙන ගුහා සිතුවමක් නොවන පැරණිතම කලා නිර්මාණය. තිරේ දිස්වන රූපයෙන් ඔබට බලාගන්න පුළුවන් ඒක මොන වගේ නිර්මාණයක්ද කියලා. ඉතින් මේක අවුරුදු 75,000ක් පමණ පරණයි කියලා තමයි පරීක්ෂණ වලින් හෙළිවෙලා තියෙන්නේ. පුරාවිද්‍යාඥයෝ නම් කියන්නේ මේ නිර්මාණය මධ්‍ය ශිලා යුගයට අයිති එකක් කියලා. ඉතින් මේ වීඩියෝ එකෙන් අපි කතා කළේ දැනට හඳුනාගෙන තියෙන ආකාරයට ලෝකයේ ඇති පැරණිතම කලා නිර්මාණ කිහිපයක් පිළිබඳව. මේවට අමතරව ඔබ දන්න වෙනත් කලා නිර්මාණ ටිකක් මම මෙතන දාලා තිනවා. ඔබ නිකන් හිතලා බලන්න
මේ දාලා තියෙන කලා නිර්මාණත් එක්ක වීඩියෝකින් අපි කතා කරපු කලා නිර්මාණ 10 කොච්චර පරණද කියලා. මේ වීඩියෝ එක පිළිබඳ ඔබේ වටිනා අදහස් පහලින් කමෙන්ට් එකක් විදියට පළ කරන්න අමතක කරන්න එපා. ඉතින් මේ වීඩියෝ එකෙන් ඔබ යමක් ඉගෙන ගත්තා නම්, යම් දැනුමක් ලැබුවා නම් අපගේ දැනුම් යාත්‍රාව YouTube channel එක subscribe කරන්න. දැනුම් පිපාසයෙන් පසුවන ඔබ වෙත මෙවැනිම වෙනත් වීඩියෝ එකකින් හමු වන තුරු ඔබට සුබ දවසක්.